ජීවිතේ ඔබට මොන ගැසුණු අප්‍රසන්නම පුද්ගලයා ඉන්නේ මොන ශේත්‍රයේද? ක්‍රීඩා ක්ෂේත්‍රයේම තමයි. හරි. ඔබ විශ්වාස කරන විදිහට ලංකාවේ ඔබ දැකපු කඩවසම්ම මල්ල ක්‍රීඩකයා කවුද? ලංකාවේද? කඩවසම්ම මල්ල ක්‍රීඩකයා. රෝහන් ප්‍රදීප් කුමාර. රෝහන් ප්‍රදීප් කුමාර. එතකොට මතකෙ දිනවද ඔබට හොඳම අගය කිරීම ලබා දීපු පුද්ගලයා? මම හිතන්නේ ප්‍රසිද්ධ චරිත වලින් ගත්තොත්. අගය කර? හොඳම අගය කිරීම ඔබ පිළිබඳව. ප්‍රසන්න සංජීව තෙන්නකෝ. ලංකාදීප අත්තරේ. මොකද විශේෂත්වය? විශේෂත්වය කියන්නේ හඳුන්වා දීම කියන්නේ ගොඩක් කලාවට මම ගැන මගේ ක්‍රීඩා පුවත් මගේ පුද්ගලික ජීවිතේ ඒ දක්ෂතාවයන් ඒ වගේම අවවාද අනුශාසනා විවේචන ඒ සියල්ලක් හැමදේම අල් කිරීමකින් පාපිල්ලකින් ස්පිල්ලකින් වත් මට හිතරි දෙන්න ඩැමේජ් එකක් වෙන්න කවදාවත් ඒ කියන්නේ ඒක තව කෙනෙකුට හෙලා දැකීමක් නෙමෙයි එහෙම කවදාවත් ලියලා නැහැ ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙන කාන්තාව කවුද අදගනේ ඒ වගේ වෙන්නවත් ඕනේ කියලා හිතලා තියෙන කාන්තාව මම ප්‍රශ්නයක් ඒක ඊර්ෂ්‍යාව ඇති වෙලා තියෙනවා අර කලාවේ දකින්නකොට නම් ඉතින් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙනවා මේ අනේ මටත් මේ වගේ මොකක් හරි කැරක්ටර් එකක් එළිය දකින්ද ඔව් කරගන්න ඇතිනම් කියලා නම් එහෙම කෙනෙක් නෙමෙයි එහෙම එකක් ඇති වෙලා තියෙනවා අපි නෑ සමහර කට වැඩසටහනෙන් පස්සේ අවස්ථාවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා අධ්‍යක්ෂකවරයෙක් කරෝයි බලන් ඉන්නවා නම් අර පොලිස් චරිතයක් හමුදා ඒ වගේ චරිතයක් නේ කැමැත්තෙන් නෑ මොකක් හරි ඉතින් එහෙම ලැබුණොත් මට ආසයි තියෙනවා හොරෙක්ට වුණත් පුළුවන් හැබැයි දුවන්න පුළුවන් නේද ඔන්න ඕනෑම අධ්‍යක්ෂකවරයෙක් කෙනෙක් අවස්ථාවක් ලැබෙන වැඩේ වුණත් ඒකත් රඟපාන්න එපේ ඒකත් කරන්න එපේ දුවන්න වෙනවා අපි ඉතින් මෙහෙම අපි දැන් රඟපාන්න ආවේ නැතුවට අපි කොයිතරම්නම් ඔය කියන චරිත කරලා තියෙනවා ඉතින් ඒ හින්දා ඒක හරියටම කරා නම් හරිය ලැබුණොත් නේද හොඳයි චිත්‍රපටයක ඔබට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ පෙම්වතා විදිහට මේ කියන චරිත තුනෙන් ඔබ කාටද කැමති සනත් ගුණතිලක කමල් අද්දරාරච්චි රංජන රාමනායක තුන්දෙනාටම කැමති තුන්දෙනාටම කැමති තුන්දෙනා මොන ගහලා තියෙනවද තුන්දෙනා මොන ගහලා තියෙනවද තුන්දෙනාම හරිම ඒ කියන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් නෑ හරිම ආදරේ සහෝදර ප්‍රේමයක් තියෙන්නේ හම්බුනොත් මේ මේ හැමදාම ආශ්‍රය කරනවා වගේ උදේ හවස අර මේ ඒ තරමට ළඟින් සම්බන්ධතාවයක් තියෙනවා වගේ තමයි ලෙන්ගතුකම ඉතින් ඒ නිසා මට කවදාවත් ෆේවර් කරන්න බෑ මෙයා හොඳයි කියන තුන් දෙනාටම එක හා සමානයි ඔබට ජීවිතේ අමතක නොවන පාඩමක් උගන්වපු පුද්ගලයා කවුද වෙලාව ගන්න පුළුවන්ද කල්පනා කරන්න නෑ කියන්නේ මගේ ජීවිතේ පාඩමක් උගන්න පුළුවන්ද මට හිතෙනවා මට වෙච්ච ලොකුම අසාධාරණිය තමයි මම මේ කවදාවත් මේ ක්‍රීඩාව කරා එහෙම මේ වසක් විසක් පාවිච්චි කරලා එහෙම කිසි දවසක වැරද්දක් කරලා නෑ ඒ වෙලාවේදී අපේ රටේම මට තහනම් උත්තේජක ප්‍රශ්නයක් දැම්මා. මගේ මුත්‍රා අරගෙන මේව කරලා මම ඩ්‍රග්ස් අරගෙන දුවනවා කියලා මට එදා නොයේකුත් අඩන් තෙට්ටන් ඒ කිනහෙලි කරා. ඉතින් මගේ අම්මා හැම දුක් වුණා මම ඩ්‍රග්ස් අරගෙන කිව්වම එකපාරට නිකන් ඩ්‍රග්ස් කිව්වහම මේ අර හෙරොයින් වගේනේ. එහෙම. ඉතින් ඒ පුජ්‍යලයා ඒ යෝජනාව දාපු කෙනා කවුරුන් හෝ වේවා. මං හිතන්නේ අද දැකලා තියෙනවා මං ඊට වඩා ලොකු ජයග්‍රහණ ලැබලා තියෙනවා ඒ නිසා අන්නේ කරපු පුජ්‍යලයා තමයි මං හිතන්නේ මට අප්‍රසන්නම